සිටින්නේ. දැන් අතුරුලී රතන ස්වාමීන් වහන්සේ මාරාන්තික උපවාසයක් පැවැත්වුවා. ඔබතුමාගේ කියවීම මොකද්ද උන්වහන්සේගේ උපවාසය සම්බන්ධ? මං හිතන්නේ ඒක යම් දේශපාලන කාරණයක් විදිහට මම දකින්නේ. මොකද මං උන්වහන්සේ බොහොම ගරු කරන කෙනෙක්. හැබැයි කිසියම් කාරණයක් පිළිබඳව වැඩ කරනකොට අපිට තියෙනවා මේ අවස්ථා ගණනාවක් ක්‍රියාමාර්ග ගන්න. අපි අන්තිමටම කරන්න තියෙන එක ඉස්සර කරන්න කට්ටිය නෙමෙයි සාමාන්‍ය. අපි විශ්වවිද්‍යාලේ හොඳට මේවට සම්බන්ධ වෙච්ච අය. අපි ඉස්සලත් කරුණු දැනුවත් කළා. ඊළඟට ඒවට විරුද්ධව ලිපි ලියලා ඊළඟට උද්ඝෝෂණය කරලා ඊළඟට පිකටින් කරලා ගුටි කාලා බැරිම තැන තමයි ඊළඟට යන්නේ මේ අවසාන ක්‍රියාමාර්ගයට මරාගෙන මැරෙන උපවාසයකට. ඉතින් මම හිතන්නේ උන්වහන්සේ ටිකක් හදිසි වුණයි කියලා මම හිතන්නේ. ඉතින් ඒ ප්‍රතිඵලයේ ඒකේ ප්‍රතිඵලයක පැත්තකින් උන්වහන්සේ බලාපොරොත්තු වුණාට මේ දෙන්නගේ ඉල්ලාස්වීම ඒකෙන් සිද්ධ වුණේ ඇත්තටම සිංහල සමාජයත් මුස්ලිම් සමාජයත් දෙකට බෙදීමයි කියලා මම විශ්වාස කරනවා. ඒක ඉතාම භයානක තත්ත්වයක් විදිහට මම දකින්නේ. මොකද හේතුව අපේ රට විදියට ඒක මතවාදයකින් දැනලා එතුමා උන්වහන්සේ ගත්ත තීන්දුවත් එක්ක උන්වහන්සේ ඒ උපවාසය කරාට ඒ ඉල්ලාස්වීම දෙන්නෙකුට පමණක් සීමා වෙන්නේ නැතුව මුළු සමස්ත ආණ්ඩුවම ආණ්ඩුවේ ඇමතුරුත් UNP ඇමතුරුත් සියලු දෙනා ඉවත් වෙලා ඔවුන් එක තැනකදී පෙන්වුවා එක බෙදීමක් ඇති කරා සිංහල මුස්ලිම් සමාජය ඇතුළේ. ඒක බරපතල කාරණයක් විදිහට මම දකින්න. ඒක ඉතාම සීරියස්ලි අපි හිතන්න ඕනේ. ඉතාම බුද්ධිමත් විදිහට අපි හිතන්න ඕනේ. ඒකෙන් ඔවුන් යම් පණිවිඩයක් අපිට දීලා තිබෙනවා. ඉතින් අපි කල්පනා කළ යුත්තේ මෙතනදී දෙපැත්තක්. එක පැත්තක් අපි කිසිවිටක ත්‍රස්තවාදයට උඩගිඩි දුන්න, ත්‍රස්තවාදයට සහයෝගය දුන්න ඇමතිවරු අපි ආරක්ෂා කරන්න සූදානම් වෙන්නේ නැහැ. ඒකට උදව් කරපු හැම කෙනෙක්ම අනිවාර්යෙන් ඔවුන් අත්අඩංගුවට ගන්න ඕන, ඔවුන් නීති අමුඩු ක්‍රියා පමුණවන්න ඕන, ඔවුන්ට විරුද්ධව දඬුවම් දෙන්න. ඒ වගේම අනෙක් පැත්තෙන් රටේ ඉන්න සාමාන්‍ය මුස්ලිම් ජනතාව, මම සාමාන්‍ය දල අදහසක් කිව්වොත් ලංකාවේ ලක්ෂ 20ක් විතර ඉන්න මුස්ලිම් ජනතාව, ලක්ෂ 13ක් විතර තියෙන ඡන්ද 13 ලක්ෂ 90000ක් විතර ලක්ෂ 14කට සංඛ්‍යාවක්. මේකෙන් කරේ එක විදිහකට බැලුවොත් මෙයා එක දේශපාලන පක්ෂයකට ලීලා දීමක් විතරයි මම දකින්නේ. එක පැත්තකින් දෙවෙනි කාරණේ සමස්ත මුස්ලිම් ජනතාවගෙන් 2%ක් විතර සංඛ්‍යා ලේඛන අනුව යම් රැඩිකලයිසේෂන් වලට නැත්නම් රැඩිකල් මුස්ලිම්ස් විදිහට තමයි සලකන්නේ. කියන්නේ 40,000ක් විතර ඉන්නවා රැඩිකල් අදහස් තියෙන අය. ඒ කියන්නේ ඔවුන් ඊටාම පාරම්පරික මුස්ලිම් ආගම දාන්නේ නැහැ. ඔවුන් යම් ඊට වඩා වෙනස් විදිහට තව්හීද් ආගම දාන ඉන්නවා ලක්ෂ 5ක් විතර ප්‍රමාණය ලංකාව ඇතුලේ. ඉතින් මේ විදිහට ගත්තම ඇත්තටම යම් රැඩිකලයිසේෂන් තැනකට මේක තල්ලු වෙමින් තියෙන්නේ. ඉතින් අපි බලන්න ඕනේ මේ සියලු දෙනාම නැවත අපේ ඩීරැඩිකලයිසේෂන් ප්‍රොසෙස් එකක් කරන්න. නැවත සිංහල සමාජයත් එක්ක දෙමළ සමාජයත් එක්ක අපේ මුස්ලිම් ජනතාව එකට එකතු කරන දැනකට මේක තල්ලු කරන්න. නැත්නම් මේක විශාල අර්බුදයක් බවට පත් වෙනවා. හැබැයි එකයි මම දකින්නේ. හැබැයි ජනාධිපතිතුමාට තිබ්බා ඔය ඔබතුමා කියන බෙදීම නවත්තන්න, ඒ වගේම රතන හාමුදුරුවෝ උපවාසයට ඉඳ ගැනීම නවත්තන්න එක පෑන් පහරකින් නේද? ඔය හිස්බුල්ලා සහ අසාත් සාලි කියන මහත්වරුන් දෙන්නම ඉවත් කරා නම් මේ විමර්ශන පැවැත්වෙන තුරු හැමදාම නෙවෙයි විමර්ශන පැවැත්වෙන. ඇයි ජනාධිපතිතුමාටම ඔබතුමාල මේ උදේ පටන් ගත්ත ඉඳලා ඇයි මේ ජනාධිපතිතුමාටම මේ ඇයි ජනාධිපතිතුමාම එල්ල කරමින් මේ දෙරණ 300ට ඇයි මේ ගහන්නේ කියලා මට තියෙන ප්‍රශ්නේ. නෑ දැන් මං ඇයි ජනාධිපතිතුමාම ඉලක් කරන්නේ? ජනාධිපතිතුමාගේ පක්ෂයේ මහලේකම් තුමා ඉදිරියේ ඒ ටික අහන්න ඕනේ. ඒක හරි, ඒක අහන්න පුළුවන්. නමුත් ඒක ජනාධිපතිතුමාම අතන ගැහුවත් ජනාධිපතිතුමා මෙතන ලියුම කියනදත් ජනාධිපතිතුමා මේ බෝම්බි පුරන ජනාධිපතිතුමා නිදහස ඉඳනදත් ජනාධිපතිතුමා මේ රතනාමුදුරු ඉඳගත්තේ ජනාධිපතිතුමා ඉඳා නැගිටේ ජනාධිපතිතුමා ඉඳන් ඉතින් මාර කතාවක්. ඔබතුමාගේ අසාත් සාලි මහත්මයා පත් කරේ. මම කියන්න. ඔව් එතම පත් කරා. පොඩක් කරන්න බලයේ තියෙන පොඩකින් ජනාධිපතිතුමා. පොඩකින් මම කියන්න. ඉවත් කිරීම තීරණය වෙන්නේ දැන් මට වුණත් ඔබ වුණත් හෙට උදේ කවුරු හරි දෙන්නෙක් පත් කරොත්. චෝදනා ඉන්න ඕන තරම් ප්‍රමාණයක් තියෙනවා. චෝදනා තියෙන මිනිස්සු ඕන තරම් ප්‍රමාණයක් ඉන්නවා. හරි? ඔවුන්න අත්අඩංගුවට ගන්න කවුරුත් බලපෑම් කරේ නැහැ එපයි කියලා. ජනාධිපතිතුමා පත් කරයි කියලා ජනාධිපතිතුමා කිසි වෙලාවක කිව්වේ නැහැ. හරි? ඔවුන්ට තියෙනවා නම් චෝදනා ඒවට ඔප්පු කිරීම සඳහා අවශ්‍ය කරන කාර්යභාරය ඔවුන්ට තියෙනවා. ඉවත් කිරීම සම්බන්ධව මිනිහෙකුට මමත් පිළිගන්න කාරණේ තමයි
මමත් මේ එක පැත්තෙන් කියන අසස්සාලි මාත්‍රේ මම කතා කළත් කිව්වා මම ඔබතුමා කරපු ප්‍රකාශ වලින් මේ රටේ විශාල ප්‍රශ්නයක් ඇති වුණා. ජනාධිපතිතුමාටත් මේක ප්‍රශ්නයක්. හරි දවස ගානේ ආණ්ඩුකාරවරයෙක් ඉන්නේ ගිහිල්ලා පුවත්පත් සාකච්ඡා තියන නෙමෙයි. තමගේ දේශපාලන පක්ෂ වෙනම තියෙනවා. ඒක වෙනම කාරණයක්. හැබැයි හිස්බුල් ඇමතුමා එයාටින් මුකුත් කියන්න ගියේ නෑ අත වශයෙන්. හරි. පස්සේ කිව්වා. ඒක තමයි මම කිව්වේ. කලින් කිව්වේ නෑනේ අස්වෙන්ද කලින් ඇති වුණ තත්ත්වයක් ඒ තමයි තිබුණේ නෑ අත වශයෙන්. ඒක තමයි තිබුණේ මේ සහරන් එක්ක හිටිය ෆොටෝග්‍රාෆ්ස් වෙන්නුව අරමයේ ඔක්කොම පින්නුව. හැබැයි ඒක මතම ජනාධිපතිතුමාට වුණ ඉවත් කිරීම කරන්න කියලා කියනවනම් ඔබට කියන්න පුළුවන් හෙට උදේ චෝදනා තියෙන හැම කෙනාම ඉල්ල අයින් කරන්න ජනාධිපතිතුමාට මේ දැන් හෙට උදේ දාන පත්‍රේ ලොකු අකුරෙන් මෙයා එතකොට එයාවත් අයින් කරනවා අරයාවත් අයින් කරනවා ඉතින් පත්‍රයකින් නැත්තම් මාධ්‍යකින් චෝදනා කරපු පල්ලියට කොහොමද අපි ගිහිල්ලා දැන් ඕනතරම් චෝදනා තියෙනවා නම් ත්‍රස්වාදීක සම්බන්ධව මේ රටේ ඕනතරම් නීතියක් තියෙනවා අතරම් කොට අරගෙන ඕන්නෙන් ප්‍රශ්න කරන්න දැන් මේ ඊයේ පෙරේදා ඍෂභදුද්දින්ගෙන් ඇවි මොකද්ද මේ ගෙන්නලා මේ ඇමතිගෙන් අයිමුණයින් පස්සෙත් ඔහුගේ තියෙන දීපල සම්බන්ධ ඔහුගේ තියෙන බිස්නස් සම්බන්ධ ඔහුගේ තියෙන ව්‍යාපාර සම්බන්ධ ත්‍රස්වාදී යන ඌගෙන් ඇව්වේ නැහැ ඉතින් මං කියන්නේ ඒකයි මේ නිකන් විවිධ චෝදනා එක එක පුද්ගලයන්ට කරනවා වගේම අනික් පැත්තෙන් බලන්න ඕනේ ඒකට ඔවුන්ට ඇත්ත වශයෙන් චෝදනා සහිතව ඔප්පු කරගන්න පුළුවන් කාරණා තියෙනවද කියලා. ඉතින් එහෙම නැතුව ක්‍රියාත්මක කිරීම තුළ විශාල අර්බුදයක් එක පැත්තකින් තියෙනවා. ඒතකොට ඒකේ අවසාන ප්‍රතිඵලය ඔබ කියනවනම් චෝදනාවක් දාපු පළියට පහවෙන්නදී ජනාධිපතිතුමා අයින් කරන්න ඕනේ. ඒතකොට ප්‍රශ්නේ රතනාමුදුරු ඉඳගන්නේ අයින් කරේ නැත්තම්. රතනාමුදුරන්ටත් වෙන දේශපාලන අරමුණක් තියෙන්න පුළුවන්. හරි? ඒ දේශපාලන අරමුණට එතුමා උන්වහන්සේ කියලා වාඩි වෙන්න උණයි කියලා කියන්නත් පුළුවන්. ඉතින් එහෙම ඒකනේ අර පහවෙන්නා මේ කවුද ගලබඩත් ජනසාරාමුදුරු කිව්වේ මේ පංචස්කන්ධ තුනක් වෙනුවෙන් ගිහිල්ලා මේ මුන්නාංශ කියලා ඉඳගත්තයි කියලා. ඉතින් ඒ කියන්නේ මේ මෙතන අර්බුදයක් තියෙනවා කියලා පේනවනේ. ඒ නිසා මේ අපි ඒකයි මම කිව්වේ උපවාස කරන්න කාරණා තියෙනවා. උද්ඝෝෂණය කරන්න කාරණා තියෙනවා. ලියුම් ලියන්න කාරණා තියෙනවා. හැම එකටම ගිහිල්ලා වාඩි වෙලා මරණ මරණ උපවාස කරයි කියලා මේ රටේ හැම ප්‍රශ්නයකටම විසඳුම ඒකනම් මම හිතන්නේ ඒක සාධාරණ ක්‍රියාදාමයක් කියලා. ඔය ඉස්බුල්ලා සහ අසත්සාලි කියන මහත්වරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයෙක්ද? අසත්සාලි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයෙක් නෙමෙයි. ඉස්බුල්ලා මහත්තුම අපේ පක්ෂයේ දිසික් නායකයෙක් මඩකලපි මුස්ලිම් ප්‍රදේශවල. දැන් පසුගිය දවස්වල ජාතිවාදී ප්‍රකාශ රාශියක් කරා ඉස්බුල්ලා මහත්මයා. අභ්‍යන්තර විනය පරීක්ෂණයක් හරි මොකක් හරි කරාද ඒ සම්බන්ධ? නෑ කරේ නෑ. ඒ සම්බන්ධව මතුවේ කාරණයක් සමාජලට මධ්‍යම කාරක ස්වභාවය. ඒකදී අපි ඒ සම්බන්ධ අවශ්‍ය තීරණ ගන්න. ඇත්තටම එතුමා කරපු ප්‍රකාශය සම්පූර්ණයෙන් වැරදි. මම අදත් බොහොම පැහැදිලිව පක්ෂ මාලිකමරේ විදිහට කියන සූදානම්. ඒ වගේම සාමාන්‍ය පුද්ගලයෙක් විදිහට මම කියනවා හිස්බුල් ඇමතුමා සම්පූර්ණයෙන් වැරදි ප්‍රකාශයක් මේ කරලා තියෙන්නේ. ඒකට විරුද්ධව අනිවාර්යෙන් ඔහුට යම් ක්‍රියාමාර්ගයක් ගත යුතුයි. මොකද හේතුව ඔහු මේ ක්‍රියන ප්‍රකාශ වලින් තවදුරටත් මුස්ලිම් සහ සිංහල ජනතාව අතර යම් බෙදීමක් ඇතිලා ඒක හැදීගෙන ආව නම් ඒක විනාශ වෙනවායි මේ ප්‍රකාශ වලින් විනාශ වෙනවායි කියන එකයි මගේ අදහස් තියෙන්නේ. මේන් ප්‍රකාශ කරන්න බෑ කාටවත්. මේක වැරදි. දැන් අපි දැක්කාර ඉල්ලාසුණු ඇමතිවරු සඳහන් කරනවා මාසයක් ඇතුළත අපිට තිබෙනවා නම් චෝදනා ඒවා විමර්ශනය කළ ඉදිරිපත් කරන්න එහෙම නැත්නම් අපි නිර්දෝෂයි කියලා කියන්නේ කියලා. ඔබතුමා නීතිඥවරේ අපරාධමය චෝදනාවක් සම්බන්ධයෙන් මාසයක් ඇතුළත විමර්ශන කළේ යම්කිසි කෙනෙක් පිළිබඳව කරුණු ඉවර කරන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. ඉතින් එතන අපරාධ චෝදනාවක් මම හිතන්නේ කාටවත් තියෙනවා කියලා. කාටද අපරාධ චෝදනාවක්? ත්‍රස්තවාදී සම්බන්ධයෙන් හෝ නැහැ ත්‍රස්තවාදී සම්බන්ධයෙන් ඉතින් යාළුවද මං හිතන්නේ එහෙම චෝදනා තියෙනවා නම් ත්‍රස්තවාදී පනත පාවිච්චි කළාම වෙනත් කාරණයකට අතරම උඩ ගන්න බෑ. මේක පැහැදිලිව හොඳට මතක තියාගත යුතු කාරණේ. ඒකයි මං කිව්වේ බොහොම බුද්ධිමත් අපි මේ කාරණේ ගැන හිතන්න ඕනේ කියලා මං කිව්වේ. මේකෙන් ඔවුන් යම් සංඥාවක් අපිට දුන්නා. ඒ පැත්තෙන් ඔවුන් එක දේශපාලන වශයෙන් ප්‍රයෝජනට ගත්තා. ඒ නිසා ඔවුන් මේක සමාජලාවට දේශපාලන පක්ෂයකට ඔවුන් මේ සියලුම චන්දරික එකට එකතු කරලා දුන්නයි කියලායි මම මෙතනදී හිතන්නේ. ඒකයි මම කියන්නේ අපි මේ අපි යම් ජාතිවාදී ලෙස අපේ හිතීමත් එක්ක මම සිංහලෙක් විදිහට මම සිංහල ජාතියට මම ආදරේ. ඒ නිසා සිංහලෙව් විදිහට අපි මේ ජාතියට ආදරේ කරනවා වගේම මගේ ආගමට මම ආදරේ කරනවා වගේම අනිකුත් සුළු ජාතීන්ටත් අපේ යම් ගෞරවයක් විශ්වාසයක් තිබිය යුතුයි. ඒ වගේම ඔවුන් වැරදි වැඩ කරනවා නම් ඔවුන්ට විරුද්ධව අනිවාර්යෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි. ඔවුන්ට විරුද්ධව ගන්න දෙන සියලු ක්‍රියාමාර්ග ගත යුතුයි. ඒ නිසා ආගමික සහජීවනය ජාතින් අතර එකමුතුකම ජාතින් අතර එක ඒකාග්‍රතාවය ඔවුන් අතර අන්‍යෝන්‍ය වශයෙන් තියෙනා වූ කාරණා පිළිගැනීම මේ සියලු කාරණා එකට ගන්නවා මිසක එක එක සිද්ධියෙන් සිද්ධියට මේ කාරණා අරගෙන කතා කරන්න බෑ කියලා මම කිව්වේ. ඒකයි මේ සිද්ධියේදී මුස්ලිම් මන්ත්‍රීවරු දේශපාලඥයෝ ගත්තේ ෂෝ එකක් ඔවුන් දැම්මේ. ඒ නිසා මාසිකෙන් ඔබ කිව්වා වගේ අපරාධ චෝදනා නෙමෙයි මම කියන්නේ. කිසිම චෝදනාවක් ගැන කතා කරන්න ඕන චෝදනාවක් තිබුණ නැහැ පළවෙනි එක. හරි. ඔවුන් කිව්වේ මේ දෙන්නේ කස් කරුවා. ඒකින්ද අපිත් මේ ඉල්ලාස් වෙනවා.
හරි අපි කියන්නේ හොයන්නේ ඉතින් ඒක ඒක අර ඒ වෙලාවේ ගහපු දේශපාලන උපක්‍රමයක් ඒක රයින් වික්‍රමසිංහ මහත්තයාගේ උපදෙස් පරිදි සිද්ධ වුණ කාරණයක් විදිහට මම දකින්නේ ඒ නිසා අපි කෙලින්ම කිව්ව රයින් වික්‍රමසිංහ මහත්තයාට මේ ලක්ෂ 14 කට විතර මුස්ලිම් චන්ද්‍රික මේ ගැට ගහලා දුන්නයි කියලා මම හිතන්නේ මේ කරපු ක්‍රියාදාමය ඒකයි මේ මෙතන සිද්ධ වුණ ක්‍රියාදාම දැන් ඔබ ජාතික සමගිය ගැන කතා කරනවා කතාව සහ ක්‍රියාව අතර ඝට්ටනයක් ඇති නෑ කිසිම ක්‍රියාව ඝට්ටනයක් නෑ මගේ මේ මේ කතාව සහ ක්‍රියාව අතර කොයිද ඝට්ටනයක් තියෙන්නේ නෑ දැන් කුරුණෑගල ප්‍රදේශයේ ඇතැම් ස්ථානවල ඔබ ජාතිවාදී අර්බුදවලට හවුල් වුණයි කියලා පාර්ලිමේන්තුවේදීම අපි දැක්ක මරික්කාර මන්ත්‍රීතුමා චෝදනා කරනවා කී කෙනා චෝදනා කරන්න පුළුවන් මට ඔප්පු කරන්න කොහෙද මම එහෙම සම්බන්ධයලා තියෙන්නේ කියලා පොලිසියෙන් අත්අඩංගුවට පුද්ගලයන් නිදහස් කරගන්න කටයුතු කරේ නැද්ද ඔබතුමා? හොඳයි බොහොම ස්තුතියි ඔබතුමා පස්සේ මතු කරපු එක ගැන මම ස්තුතිවන්ත වෙනවා. මේ රටේ ජනතාව මේ බලන් ඉන්න මුස්ලිම් ජනතාවත් සිංහල ජනතාවත් මේක තේරුම් ගනී කියලා මම විශ්වාස කරනවා. මේක මම කියලා දිනන පුවත්පත් සාකච්ඡාවේදී මෙහෙම මේ ප්‍රකාශ කරන්න මට හම්බුන්නේ නැහැ. ওই සිද්ධිය සිද්ධ වෙන දවසේ 12 වෙනිදා රාත්‍රී මම කියන්න පොඩි වෙලාවක් මම අරගෙන 12 වෙනිදා රාත්‍රී සිද්ධියක් ඇති වුණා කුලියපිටිය ප්‍රදේශයේ කඩ දෙකකට පහර දුන්නා හතර දිනක් ඒ හතර දෙනා කුලියපිටිය පොලිසියෙන් අත්අඩංගුවට ගත්තා අරගෙන කුලියපිටිය පොලිසිය අත්අඩංගුවේ ඉන්නකොට විශාල පිරිසක් එතන එකතු වුණා එකතු වෙලා මේ ළමයි හතර දෙනාව එළියට ගන්න ඕන් කටයුතු කරා පොලිසිය ඒ හතර දෙනාට අප දුන්නා පොලිස් අප හරි එතකොට එදා රාත්‍රියේම කිනියම ප්‍රදේශයේ හවස වෙනකොට හම්බුණා පතරොන් 256ක් කිනියම වැවක තිබිලා ඒකත් එක්ක විශාල රණ්ඩුවක් ඇති වුණා ගම් ඇතුලේ පල්ලි දෙකකට පහර දුන්නා ඒ පල්ලි වලට විශාල අලාභණියක් සිද්ධ කරා ඒකත් එක්ක එතන තරුණ 12 දිනක් අල්ලගත්ත බිංගිරිය පොලිසියෙන් මේක සිද්ධ වුණේ බිංගිරිය පොලිස්වාසම සහ බිංගිරිය ආසනය තුල. ඒ ආසනේ මම සංවිධායක නෙවෙයි. ඒ අපේ සංවිධායකතුමා දරුණුසි දසනායක මහත්තයා හිටපු මහමැතිතුමා ඒ වගේම නලින් බණ්ඩාරතුමා තමයි කඬුවස්නුවර මම පඬුවස්නුවර ආසනේ සංවිධායක විදිහට වැඩ කරන්නේ. එතකොට මේ අල්ලගත්ත 12 දෙනාගෙන් 6 දිනක් බිංගිරිය පොලිසියේ තියලා තව 6 දිනක් හෙට්ටිපොළ පොලිසියට ගෙනාවා. එතකොට උදේ ආන්දර පහමාරේ විතර ඉඳලා මෙතෙන්ට සෙනග එක්කොක් වෙන පටන් ගත්ත හෙට්ටිපොළ පොලිසියට හරි අර කුලියපිටිය පොලිසියේ සිද්ධිය උදාහරණයක් විදිහට අරගෙන එතකොට මම එදා මගේ මහජන දිනේ උදේ 9:00 මට මහජන දිනේ පටන් ගත්තා පටන් අරගත්තම දිගින් දිගටම මට අපේ මුස්ලිම් සහෝදරු විශේෂයෙන් අපේ නගරේ ඉන්න අපේ රියාස් සහෝදරයා වගේම ශ්‍යාම් රිෂා වගේ සහෝදරු ගන්නවා මට උදුර කතරින් කතා කරලා කිව්වා සර් මෙතන පොඩි ප්‍රශ්නයක් ඇති වෙන්න වගේ යන්නේ සෙනගක් එකතු වෙනවා පොඩ්ඩක් ඇවිල්ලා මේකට මැදිහත් වුණොත් හොඳයි නැත්නම් මොකද රණ්ඩුවක් ඇති වගේ කියන ප්‍රශ්නේ තිබුණා ඒ වෙනකොට මම පොලිසියට කතා කරලා අපම මම මොකද වෙලා තියෙන්නේ කියලා එතකොට මම කිව්වා මට කිව්වා මේ බිංගිරියේ සිද්ධ වුණ සිද්ධියට 12 දිනක් අතරමඟට 6 දිනක් හෙට්ටිපොළට ගෙනාවා කියලා හැබැයි හෙට්ටිපොළට ගෙන මම අහම මොකටද මේ හෙට්ටිපොළට ගෙනාවේ ඔයගොල්ලෝ මේ 6 දෙනාව අරින්න බිංගිරිය පොලිසියට එතකොට මේ ප්‍රශ්නේ ඉවරයිනේ මොකද එහෙනම් බිංගිරිය පොලිසියට මේක ගිහිල්ලා ඔය ඔක්කොම එකට එකතු වෙන්නේ බිංගිරිය පොලිස් ස්ථානයේ වටේට කඩ සාපු ගණනාවක් නැහැ ඒක ටිකක් ඒ තරම් අයිසොලේටඩ් තැනක් ඒ තරම් කඩ සාප්පු නෑ හැබැයි හෙට්ටිපොළ ටවුන් එකේ කියන හරියටම නගරේ මැද්දේ පොලිසිය තියෙන්නේ කඩ 200ක් විතර තියෙනවා සිංහල මුස්ලිම් කඩ හරි මම ඉතින් මැදිහත් වෙන්න කියන මම 9:00 10 11 11 මම සෙනගේදා ගොඩක් ඇවිල්ලා හිටියා මගේ මහජන දිනේට ඇවිල්ලා ඒ ටික බල්ල ඉවරලා මම 12 12 මාරනකොට මට දැන් අපේ සියලුම තරුණයෝ කතා කරන්න පටන් ගත්තා මෙතන රණ්ඩුවක් යන්නේ ඉන්නේ පොලිසියට ගහන්න තත්ත්වයක් ඇති වෙලා තියෙනවා කියලා මම එතෙන්ට ගියා මොකද ගියේ පළාතේ මන්ත්‍රීවරයා මගේ ඉඳලා මගේ මීටර 3400ක් ඇති මගේ ගෙදර ඉඳලා මේ පොලිස් ස්ථානයට මෙතන වෙන රණ්ඩු මට ඇහෙනවා කෑ ගන්න ඌ කියන ඇහෙනවා සද්ද ඇහෙනවා ඔක්කොම ඉතින් මට මහජන නියෝජිතයෙක් විදිහට මේක අහගෙන මට නොයා ඉන්න තිබුණා නොයා ඉඳලා මොනවා හරි විනාශයක් වුණා නම් මොකද කියන්නේ දයසිරි ජයසේකර ගෙදර ඇතුළටලා හිටියා අපේ උන්ට ගහලා යනකල් කියලා නැත්තම් පොලිසිය කුඩු කරනකල් දයසිරි ජයසේකර සද්ද නැතුව හිටියා හරි නමුත් මම වගකීමක් තියෙන මහජන නියෝජිතයෙක් විදිහට මම එතෙන්ට ගියා යනකොට එතන හිටියා නාමල් කුමාර කියන පුද්ගලයා මොකද මම ඔහුව ටීවී එකෙන් දැකලා තිබුණා ඊට කලින් හම්බෙලා මාත් කලින් හම්බෙලා තිබුණා ජීවිතේට මම ඌගෙන් අහුවා ආ මොකද මෙතෙන්ට ලා කරන්න කිය. එතන ඔයා මට යන්න මම යනකොට එයා දේශනයක් තියදී ඇයිටි ඔක්කොම මිනිස්සු පිරිසකට එතන ඊට සෙනකට විශාල වශයෙන් තරුණයෝ ඇවිල්ලා මේ මේ පෙළ ගැහෙන්න ගත්තා ෆෝන්ස් වලින් කෝල් කරනවා ගෙන්න ගන්නවා මෝටර් බයික්ස් වලින් එනවා කෑ ගන්නවා ගොඩක් බීලා හිටියේ මොකද බාස් තුනක් තියෙනවා අපේ මේ මේ වයින් ස්ටෝස් තුනක් තියෙනවා හිටිපොල් නගරේ තුනේම අරගෙන 9:00 වෙනකොට වයින් ස්ටෝස් අරිනවා විශාල පිරිසක් බීලා හිටියේ ඔබ ඔබතුමා බලපත්‍ර දීපු එක මම දීපුවනේ මගේ බලපත්‍ර මම කවදාවත් දීලා නැහැ මේ කිසිම සොරාසලකට හරි එතකොට මොනවාරි කියන්නදනේ මටනේ හරි එතකොට මම මෙතෙන්ට ගිහිල්ලා හෙට්ටිපොළ නගරේ මේ කවුද නාමල් කුමාර කියන පුද්ගලයාට මම කිව්වා යා මෙතනින් යන්න කරුණා කරලා මොකද මේක ඔයාගේ ආසනේ නෙමෙයි මේක මගේ ටවුන් එක මම මේක බලා ගන්න කරුණා කරලා මෙතනින් යන්න කියලා යන්න නැතිනම් මම ටිකක් කයියෙන්
වෙන වචනකුත් කියලා බැන්නාම එනිය ගියා එතනින් හරි එතනින් පස්සේ මම අර කට්ටියට කිව්වා හාමුදුරුවෝ ටිකුත් ඇවිල්ලා හිටියා මම හාමුදුරන්ට කිව්වා පෑහාමුදුරනේ කලබල කරන්න දෙන්න එපා මම පොඩ්ඩක් ඉස්සලා කියලා බලන්නම් මොකද වෙලා තියෙන්නේ කියලා පොලිසියට කියලා බලපම් පොලිසියෙන් කිව්වා සර් අපිට මේ හය දෙනාව දැන් එළියට ගන්න බැරුව ඉන්නේ මේ හය දෙනාව දැන් පොලිසියට අරන් යන්න ඕනේ බිංගිරිය පොලිසියට එතකොට මං අහනවා දැන් මොකක්ද වෙලාද නැස දැන් පොලිසියෙන් අපදින්න කියලා දැන් තීන්දුවක් ඇවිල්ලා තියෙනවා මං අහ කොහෙන්ද ඇවිල්ලා තියෙන්නේ පොලිසිය අපදින්න කියලා විමර්ශන බැඩිදුරු විමර්ශනය සහභාගී කොන්දේසි මත එතකොට මං අහ කොහෙන්ද මේ තීන්දුව ගත්තේ ඊට පස්සේ කිව්වා නෑ උදේ 10ට තිබුණා රැස්වීමක් විජිත මහාවිද්‍යාලයේ වීරපකුණේ මේ බිංගිරි ආසනේ ඒකට නලින් මණ්ඩල මහත්තයත් ගිහිල්ලා හිටියා ඔහුට හූ කියලා තිබුණා මිනිස්සු විශාල පිරිසක් කෑ ගහලා හැබැයි එතන හිටපු ඩීජි මහත්තයත් එස්පී මහත්තයත් දිස්ත්‍රික් ලේකම් ඇවිල්ලා හිටියා ප්‍රාදේශීය ලේකම් ඇවිල්ලා හිටියා බිංගිරි පොලිසිය වයිසි මහත්තය ඇවිල්ලා හිටියා මේ සිවුදන ඉන්න තැන තීන්දුවක් ගත්තා අපි මෙයාට අපදිනවයි කිය. ඒකට දැන් මෙතන මේ අපදින්න හය දෙනාව බිංගිරි පොලිසියට අරන් යන්න බැරි තත්ත්වයක් තමයි දැන් තියෙන්නේ මෙතන. විශාල සෙනඟක් ඇවිල්ලා ඉන්නවා මෙතන. ඒගොල්ලෝ කියන්නේ මේ කට්ටියව එළියට දෙන්න කිය. ඊට පස්සේ මම කරපු දේ මම කිව්වා එහෙනම් අපි මේ කට්ටිය එළියට අරන් යන්න මෙතන මෙයා කරමු මොකද මට ඕන වෙලා තියෙන්නේ මේ සෙනඟ ටික පුළුවන් තරම් ඉක්මනින් මෙතනින් අයින් කරන්න මොකද මෙතන බීලා කෑ ගහන්න පටන් ගත්ත ගමන් මෙතන වටේ මුස්ලිම් කඩ තිබුණේ අනිවාර්යෙන් මෙතන ගහනවා ඊට පස්සේ මේ ඇතුළට ගිහිල්ලා මම කතා කරලා මම කිව්වා ඇයි මතරේ එහෙනම් ඔයා ජීප් එක අරන් එන්න එළියට මම පුළුවන් තරම් අපේ කොල්ලෝ අපි අඳුරන දන්න මිනිස්සු තියා දුන දන්න විශාල පිරිසකුත් තියා මොකද බිංගිරි ආසනෙත් ඇවිල්ලා හිටියා තරුණයෝ ගොඩක් අනික් ආසනෙනුත් ඇවිල්ලා හිටියා නිකවරටියෙන් කොබේගෙන හැමතැනකින් හරි මේගොල්ලන්ට මම කෑ ගහලා එහාට මෙහාට කළා මම වාහනේ පොලිසිය ජීප් එක එළියට ගන්න හදනවා පොලිසිය ජීප් එකට කෑ ගහලා ගහන්න පටන් ගත්තා පොලිසිය ජීප් එක ආපහු රිවර්ස් කරා මම දැනගත්තා දැන් මේක ගිනියන්න පුළුවන් එකම ක්‍රමය තමයි මගේ වාහනේ අඩුම තරමේ දාගෙන මම අරන් ගිහිල්ලා බිංගිරි පොලිසියට බාර දුන්නා නම් හෙට්ටිපොළ නගරයේ තියෙන මේ රණ්ඩුව බේරෙනවා හරි එතනින් පස්සේ මම කරපු දේ කෙලින්ම මේගොල්ලන්ම අතුරට ගිහිල්ලා ඔයිසි මහත්තයගෙන් තවසර අරගෙන පොලිසිය IP මහත්තයෙක් ඉදියා ධර්මරත්න කවුද මට මතක වික්‍රමසිංහ මට මතක ඇටියෙත් එතුමාත් ඉස්සරහින් තියාගෙන අනික් පැත්තෙන් පිටිපස්සෙන් හතර දෙනෙක් දාගත්තා මාංචු ඇතුව පිටිපස්සේ ඊළඟට කැබ්බයක් ආවා ඒ කැබ්බේට තව පොලිසිය දෙන්නෙක් නැග්ගා වෙපන්ස් එක්ක T56 ඒගොල්ලන්ට මාංචු දාලා තිබුණේ මේ අය මම අරගෙන ඊටාම නිර්පද්‍රිතව අරන් ගිහලා බිංගිරි පොලිසියට බාර දීලා මගේ යුතුකම් කොටස කරා දැන් ඔබ අර කියනවා වගේ දැන් දකින්නේ එහෙමනේ දැසිරි ජයසි කරාම මොකටද දැසිරි ජයසි කරේ ගියේ ඇයි මේ ජිප් එකේ දාගෙන මිනිස්සු අරන් ගියේ ඔය තමයි දැන් මිනිස්සු දකින්නේ හැබැයි මෙතන උණ සිද්ධිය දැක්කනම් මිනිස්සු ඔය මිනිස්සු මට කියන්නේ මම පොලිසියට කියලා කිව්වම පොලිසිය මං කඩොත්ත දෙන්න ගියාම ඒගොල්ලෝ මට කිව්වා සර් ඔය වැඩේ කරේ නැත්නම් පොලිසියට ගහනවා මිනිස්සු ටික එකතු වෙලා පොලිසිය හිටියේ 75 දෙනයි 75 දෙනාගේ 65 දෙනෙක් පොලිසියෙන් පිට ඩියුටි දාලා තිබුණේ 10 දෙනයි පොලිසිය ඇතුළේ හිටියේ ඔබ කියන්නේ ඔබ නැතුව පොලිසියට විතරක් ඔය සැකකරුවන් අරන් යන්න හැකියාවක් තිබුණා අරන් යන්න හැකියාවක් තිබුණේ නැහැ බොහොම පැහැදිලිව පොලිසිය 10 දෙනයි හිටියේ මම ඒකයි ඔබට කිව්වේ 75ක් ඉන්න පොලිසියේ 65ක් පොලිසියෙන් පිට ඩියුටි හරි 10 දෙනයි පොලිසිය ඇතුළේ හිටියේ ඒ 10 දෙනා කී දෙනා එකකට මේ හිටියද කියන කාර්යය බොහොම සුළු සංඛ්‍යාවක් හිටියේ මේ කට්ටියට අතන 4000ක් විතර සෙනඟ මේ පොලිසිය එළියේ තරුණ කොල්ලෝ කෙල්ලෝ බීලා මේ ඔක්කොම හිටියේ ඒ මිනිස්සු ඇවිල්ලා පහර දුන්නා නම් මොකද වෙන්නේ හරි එතකොට ඒ මිනිහේ මම මේ කට්ටිය වරන් ගිහලා බිංගිරි පොලිසියෙන් දැම්මා දාලා මම ඇවිල්ලා දෙකා මාට දෙන්න මම කැම ටික කකා ඉන්නකොට ආපහු මට ශියාම් කතා කරලා කිව්වා සර් අපේ කඩේට ගහනවා වගේ මේ කට්ටියක් පිටිපස්සෙන් ඇවිල්ලා තිනෝ ඉස්සරහෙන් ඇවිල්ලා තිනෝ සර් එන්න කියලා මම අර කැමත් ඔහොම මොනතර කළා දුවගෙන ආවා ආපහු වාහනයක එනකොට කඳුළු ගෑස් ගහලා පොලිසියෙන් කට්ටියක් දුවනෝ මම කරු දෙ මම පොල්ලක් අරගෙන අපේ සිංහල මිනිස්සුන්ට මං කිව්වා පළවෙනිම ඉදින් කියලා මම පොල්ලක් අරන් ගහන්න පටන් ගත්තා අපේ මිනිස්සුන්ට මොකද මෙතන රණ්ඩුව බේර ගන්න බැරුව ටවුන් එකේ හරි ඒක ඔක්කොම CCTV කැමරාස් වල තියෙනවා ඊට පස්සේ ගිහිල්ලා ශ්‍යාම්ල කඩේ ගිනි තියන්නද ඒකට තිරේදී ඇදලා දාලා මං ඒක නිමුවා නිමලා ඒගොල්ලන්ට ගහලා එළියව මටත් ගැහුවා වතුර මට හූ කිව්වා ඒ ඔක්කොම ඇවිල්ලා හිටපු තරණ බීලා හිටියු උන්කොල්ල ඔක්කොම අපි අඳුරන මිනිස්සු වටේ ගම්මල ඉන්න මිනිස්සු හැබැයි එතනින් පස්සේ ඒගොල්ලෝ මොටබයික්ස් වලින් ගියා ඉතින් මට මේ ගිහිල්ලා බින්ගේ හෙට්ටිපොළ ටවුන් එක බේරන්නයි කොටම්බිඩිය ටවුන් එක බේරන්නයි අරපල්ලිය බේරන්නයි මම කවුද හරි මට ඒ වෙලාවෙ ඇතුණ තත්ත්වේ හෙට්ටිපොළ නගරේ මම පාලනය කරගත්තා හෙට්ටිපොළ නගරේ කඩ ගිනි තිබෙන්නේ නැහැ කොහෙවත් හැබැයි ඒ සියලු දෙනාම මොටබයික්ස් වල ගිහිල්ලා එතනින් පස්සේ කොටම්බිඩිය පල්ලියට ගහලා තිබුණා එතනින් පස්සේ කොටම්බිඩිය කඩ ගිනි තියලා තිබුණා කොටම්බිඩිය මුස්ලිම් ජනතාව සමහර අය අදත් විශ්වාස කරනවා දැසිරි ජයසි කර තමයි මේක කරේ කියලා ඉතින් මම මැරෙන්නද මම මොකද කරන්නේ ඉතින් මේ අපි අඳුරන කඩියක් එතන හිටියා තමයි එතන ටවුන් එකේ කොල්ලෝ කෙල්ලෝ ගම්මලේ වුන් ඔක්කොම එතන හිටියා ඉතින් මම මොකද කරන්නේ ඉතින් මේ අය පහර දීම මට බේරන්න තිබුණේ හෙට්ටිපොළ නගරේ පමණයි මට ගිහිල්ලා බිංගිරිය නගරේ බේරන්න බෑ ඉතින් මට කළ හැකි දේ මම කරා මට එක පැත්තකින් සිංහල මිනිස්සුත් බයිනවා අනිත් පැත්තෙන් මුස්ලිම් මිනිස්සුත් බයිනවා
සිංහල මිනිස්සු බයින මුන්ට ගහන්න ඉඩ දුන්නේ නැහැ කියලා. ඉතින් මුස්ලිම් මිනිස්සු බයින දයසිරි ජයසිරි කට්ටිය තමයි ඉල්ල අපිට ගැහුවේ කියලා. ඉතින් මට කියන දේ මම බොහොම නිර්දෝෂී විදියට වැඩ කරන මේක මං ජාතිවාදියෙක් නෙමෙයි, මං අන්තවාදියෙකුත් නෙමෙයි. හැබැයි මං හොඳ සිංහල බෞද්ධෙක්. සිංහල බෞද්ධෙක් විදියට මං මගේ ජාතියට ආදරේ, මගේ ආගමට ආදරේ, ඒ වගේම ඒකක්කු මට තියෙනවා. ඒ වගේම මගේ කවදක්වත් මං ඒ වෙනුවෙන් ගිහිල්ලා මුස්ලිම් කඩේකට පල්ලියකට පහර දීලා මං හිතන්නේ නැහැ කවදක්වත් ජීවිතේ මේ මර්බුදේ විසඳන්න පුළුවන් කියලා. මෝඩ තීරණයක මම නැහැ. මුස්ලිම් පල්ලි වලට ගහලා මුස්ලිම් කඩ කඩලා මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියලා මං ජීවිතේ හිතන්නේ නැහැ. ඒ නිසා මම ජාතිවාදියෙක් නෙමෙයි, ආගම්වාදියෙකුත් නෙමෙයි. මම ඉතාම පැහැදිලිව මේ රටේ සිංහල බෞද්ධෙක් විදියට මගේ ජාතියට ආදරය කරනවා වගේම මගේ ආගමට ආදරය කරනවා වගේම අනිකුත් ජාතින්ටත් මම මගේ ගෞරවය සුතිය දෙනවා. ඔවුන් දැනගන්න ඕනේ එක ජාතියක් එක රටක් ඇතුලේ ජීවත් වෙන එච්චරයි මගේ සංකල්පෙ දෙන්නේ. මම කියන්නේ එක රටක් එක නීතියක්. ඒ හැර වෙන වෙන නීති තියෙන්න බෑ කිසිම ආගමකට ජාතියකට. ඒක තමයි මගේ මතය. හොඳයි. මම හිතනවා පැහැදිලි කිරීම දැනගත් වුණාට පස්සේ සැකය